අපි හොඳ රටක් විදියට ඉදිරියට යන්න උත්සාහ කරන විට ඔබ අප සියලු දෙනා එකතු වෙලා අපිට බොහෝ අභියෝග ඇති වෙනවා. අද රටේ ඇති වෙලා තිබෙන දේශපාලන අර්බුදය, මේක සමහර අය විග්‍රහ කරන්නේ දේශපාලන පක්ෂ අතරේ තිබෙන ප්‍රශ්නයක් විදියට. නැහැ, මේක සමහර අය දකින්නේ මම සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින ගැටුමක් විදියට. නැහැ, මෙය දේශපාලන පක්ෂ අතරේ ප්‍රශ්නයක් නොවෙයි, මෙය මම සහ රනිල් වික්‍රමසිංහ මහතා අතරේ පවතින ප්‍රශ්නයක් නොවෙයි, මෙය ස්වදේශිකවාදය සහ විජාතීන්ගේ විදේශ දර්ශනත් එක්ක ගැටෙන ගැටුමක එක්තරා අවස්ථාවක්. ජාතිකත්වයේ සමග ජාතිය අනාගතය සඳහා ස්වදේශිකවාදය තුළ අපේකම් අපේ උරුමකම් සමග අපි ලෝකයේ තවත් විදේශ බලවේගවලට යට වෙන්නේ නැතුව, විජාතික බලවේගවලට යට වෙන්නේ නැතුව, විදේශීය තර්ජනවලට යට වෙන්නේ නැතුව, ස්වාධීනව ස්වශක්තියෙන් රටක් විදිහට ස්වදේශිකවාදය තුළ ගොඩනැගිය යුතුයි කියන දර්ශනය මම ක්‍රියාත්මක කරන විට ඒට අභියෝග වී තිබෙන්නේ විදේශීය විජාතික බලවේග. ඒ ගැටුමයි මෙතන තිබෙන්නේ. මේක පැහැදිලිව කරුණා කළා මේ රටේ සෑම කෙනෙක්ම තේරුම් ගන්නට ඕන. දේශපාලන පක්ෂ මුල් කරගෙන තිබෙන ප්‍රශ්නයක් නොවේ. ඒ තුළ අපි රට වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් අපි හොඳින් ඉටු කරන්න ඕනේ. අපට තිබෙන අභියෝගය අපි තේරුම් ගන්න ඕනේ. මේට අවුරුදු 70කට පෙර බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබපු අපි ස්වාධීන රටක් විදියට ඉදිරියට යන්න උත්සාහයේදී ඒ පරණ අධිරාජ්‍යවාදී සෙවණැලි අපිට අද බාධාවන් කරනවා. ඒවා අපි තේරුම් ගත යුතු වෙනවා. මේ දේශපාලන අර්බුදයේ කොතරම් ගියාද කියනවනම් දුර, ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණය අතරේ අද සියල්ල අධිකරණයේ දෙස බලාගෙන සිටිනවා. අධිකරණයේ තීන්දුව ලැබෙනකම් අද අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් තිබුණත් ඒවායේ ක්‍රියාකාරීත්වය නැවතිලා තිබෙනවා. රටේ තනි පුජ්‍යලයක් විදිහට ජනාධිපතිවරයාට පාලනය ව්‍යවස්ථානුකූලව මේ වන විට ලබා දීලා තිබෙනවා. මම එය කිසිසේත්ම සතුටු වෙන කාරණයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කළ යුතු රටක තනි පුජ්‍යලයකුවේ පාලනයක් රටට කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. මේ තනතුර මා මේ හොබවන කාලය තුළ විශේෂයෙන්ම ගෙවී ගිය දින කීපය අගමැතිවරයෙකුගේ සහ ඇමති මණ්ඩලයක ක්‍රියාකාරීත්වය නොමැතිව මම ඉතාමත් වගකීමෙන්, ඉතාමත් පරිස්සමෙන්, ඉතාමත් ඉවසීමෙන් මේ කටයුතු කළේ කරගෙන යන්නේ. මම විශ්වාස කරනවා අපේ අධිකරණය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න, රටේ ආර්ථික සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට යන්න, රටේ ජාතික ආර්ථිකයේ ශක්තිමත් වෙන්න, විශේෂයෙන්ම වර්ෂ අවසානයේ තිබෙන අයවැය යෝජනා සම්මත වෙන්න, ගත යුතු ආර්ථික තීන්දුව තීරණ රාශියක් ගන්න තිබෙන නිසා අධිකරණයේ නඩු තීන්දුව තීරණ ඉක්මනට ලබා දෙයි කියලා මා විශ්වාස කරනවා. අධිකරණයේ තීන්දුව මොන ආකාරයෙන් දුන්නත් ඒ ඕනෑම තීන්දුවක් මම ගෞරවයෙන් බාර ගන්නවා. ඒ තීන්දුව අනුව ගත යුතු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා අපි රටේ අගමැති සහ ඇමති මණ්ඩලයේ කටයුතු නැවතිලා තිබුණා. අද ත්‍රිවිධ හමුදා, පොලිසිය, රාජ්‍ය නිලධාරීන් සිය වගකීම් ඉතාමත් හොඳින් ඉටු කිරීම ගැන මම ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. රට තුල සාමය පවත්වාගෙන ගැටුමක් නැතුව රට කරගෙන යන්න ඒ සියලු දෙනා, ත්‍රිවිධ හමුදා, පොලිසිය, රාජ්‍ය නිලධාරීන් ඒ ලබා දෙන සහයෝගය මම ඉතාමත් අගය කරනවා. අපිට මේ රට වාසනාවන්ත රටක් කියලා මෙවැනි අවස්ථාවක තමයි පෙනෙන්නේ. ජනතාවගේ සංසුන් බව, ජනතාවගේ ඉවසීම, ජනතාවගේ දේශපාලන ගුණාත්මක භාවය, ජනතාවගේ ආධ්‍යාත්මික ගුණාත්මක භාවය ගැටුම් වලින් තොරව සාමකාමී සමාජයක්
ගෙන යන්නට ඔබ සෑම කෙනෙක්ම රටේ සෑම පුරවැසියෙක්ම මේ දේශපාලන අර්බුදයේදී කොටස්කාරීක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මගේ අතරපත් වී තිබෙන මේ තනි බලය වහවහා හැකි පමණ ඉක්මනින් වෙනස් වෙලා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරලා ඇමති මණ්ඩලයක් සමග පාර්ලිමේන්තුව සමග කටයුතු කරන්නට අපේ ගෞරවනීය අධිකරණය ඉතා ඉක්මනින් ඔවුන්ගේ තීන්දුව තීරණ දීමෙන් පසුව හැකිවිය කියලා මා විශ්වාස කරනවා.